Jose Cade Polpunaku. The Polpunex of the Tose Boutique. Ah, Dr. Madsen. Ayyo baada raatriya hare ganni nadda? Mama ada havasa tunata vithara London handiye thiyena ara enormous puli vegetarian hotel ekata gihin badagada pirinna kewa. Mokada oba me kavadavat nathuwa vegetarian hotel ekin kewe? Nei, enormous vegetarian hotel e mass oddarahai anithyan walata wediyen. Anith ekak thamai dan mama ළඟදී ඉඳලා මේ ফুল ভেজিটেরিয়ান වෙලා ඉන්නේ අන්නේ එකයි මොකක් මේ ਸਰවබක්ෂක ඔහේ ভেজিটেরিয়ান වුණා ඒක හරියට නිකන් නරිය කුකුල් මස් කන්නේ කිව්වා වගේ කතාවක් නෙමෙත්සන් මම එහෙම තමයි මිස්ටර් හෝන්ස් මම දැන් කන්නේ බීෆ් විතරයි බීෆ් විතරයි මරු ভেজিটেরিয়ান කොහමද මිනිහෝ හරක් මස් කන මිනිහා ভেজিটেরিয়ান වෙන්නේ ඒක හරියට මස් මඩු අනුග්‍රහයෙන් ගව ඝාතනයේ ආදීනෝ පෙන්නන නාට්‍යයක් කළා වගේනේ නෑ නෑ උඹලට නොතේරෙන දේවල් තව කොච්චර තියෙනවද දැන් බලපන් මම ජෛව විවිධත්වයට අනුව තමයි ভেজিটেরিয়ান කෙනෙක් උනේ ඒ කිව්වේ ඒ යන්නේ දැන් බලනවා ගවය දිහා හරි බැලුවා ඔය ඉතින් ගවය දිහා බලන්න කිව්වා මයි මූණ දිහා බැලුවේ ඉතින් බලන්න කිව්ව නිසානේ බැලුවේ මැට්සන් හරි කමන්නේ දැන් ගවයා ගත් කල මොනවද උ කන්නේ තනි කර පිළිසිදු තලකොළ එතකොට උගේ මාංශ පේශි වල තියෙන්නේ මොනවද නිකර තනකොළ ස්පිරිට් එක. එතකොට ගව මස් කන මම වක්‍රෝර්තියෙන් කන්නේ මොනවද? තනකොළ. 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 අනි ඊ ආකාරයටයි මම ভেজিটেরিয়ান කෙනෙක් උනේ. ඉතින් උඹ ගව මස් නොකා කෙලින්ම තනකොළ කපංගෝ මැට්ටෝ ඉවරනේ කතාව. ඉතින් උඹ ගව මස් නොකා කෙලින්ම තනකොළ කපංගෝ මැට්ටෝ ඉවරනේ කතාව. ඒ තනකොළ නැමැති ප්‍රාථමික ආහාරය ගවයා නැමැති යන්ත්‍රය හරහා ගමන් කරලා එනකොට තමයි ඒ තනකොළවල තියෙන නියම පෝෂ්‍ය පදාර්ථ සංගතක අපේ සිරුරට ලැබෙන්නේ you understand ඇත්තද තනකොළවල නියම පෝෂණේ එන්නේ ගවයා නැමැති යන්ත්‍රය හරහා එනකොටද නැත්තම් එහෙම නැති ඔක්කොටම ඇදී ගොම හොඳ ඇතිනේ ඔන්නේ කතාව නවත්තලා කාපම් මචං මේ අද මොනවද තියෙන්නේ කැමත අද මම ගෙන්න ගත්ත මැට්සන් කොකේසියානු මිරිදිය මත්ස විශේෂයක් වන කාවයියා නැමැති මාළු. ඒ වගේම අත්තික්කා ව්‍යංජනයේ සමග තම්බන ලද ලන්ඩන් නෙළුම් අල. පීනට් බටර් තවරු රෝස් කරන ලද පරලු පාන්. එනම් ඉතින් පොඩක් කමුනේ. ඇයි දැන් හතර කොන දිගෑරෙන්න කාලාව කිව්වනේ නෝමස් හෝටලෙන්? ඒ උනාට ඔය මිනු එක හපුවාම මගේ බඩේ තිබ්බේ ඔක්කොම පිච්චිලා ගියා. කෝ ගන්නකො බලන්න. මේ මොනවද මේ? රෝස් පාන් බීලුණු මැටි දෙක කොයි? ඔව් තමයි අදරේ කෑම. සීක් විතර කලින් කිව්ව කෑම જાති ටික අහලා බඩේ තිබ්බ කෑම ටික නිකම්ම පිච්චුණා. දැන් කාපංකො රෝස් පාන් බීලුණුයි. වොන්ස් මාත්‍යා වොන්ස් මාත්‍යා. හරිනි හරියටම හරි. දැන් ඉතින් ලූණු පිච්ච ඉන්ස්පෙක්ටර් කාර්යයගේ බඩට කිව්වලු. එන්න ඉන්ස්පෙක්ටර් මැක්මෙවන්. කොහමද සබසනි වමිත්‍රයා? මිස්ටර් හෝන්ස් මේ කාකි යුනිෆෝම් එක දාගත්ත අපල සපක් සනීපයක් දැනෙන්න නම් එක්ක දෙපාර්තමේන්තුව විසිරවන්න ඕනේ. එහෙම නැත්නම් ජනතාව වනගත වෙලා තපස් රකින්න ඕනේ. එතකන් අපිට නිවැරදික් නෑ. ඕ ඩොකටව ලයිෆ් එක. ඔබ බොහොම කලකිරීමෙන් කතා කරන්නේ නේද ඉන්ස්පෙක්ටර් මැක්මෙවන්? කලකිරීමෙන් කියන්නේ මිස්ටර් හෝන්ස්. දැන් උදේ මාර්ග නීති කඩ කරමින් ගිය ලොරිකාරියෙක් මං අල්ලුවා. මේ මචං මැක්කා. ඔය කියන ලොරිකාරයා මාර්ග නීති කඩ කළේ පාරේද? මාර්ග නීති කඩ කරන්නේ පාරේ මිසක් පොල් ගස් යනකොටද මිනිහෝ? ඒක තමයි මම පැහැදිලි කරගන්නේ. හුයි. මාර්ග කිව්වම එකක් නෙමෙයි කොච්චර මාර්ග තියෙනවද? අයිය අප්පා. හරි හරි. ඉන්ස්පෙක්ටර් මාර්ග නීති කඩ කරපු රියදුවේ ඇල්ලුවා ඊට පස්සේ ඉතින් මෑන්ගේ රියදුරු බලපත්‍රය මම ඇල්ලුවා මෑන් කිව්වේ ඒ මිනිහගේද නැත්නම් ඉතින් මෑන් කියන්නේ මිනිහා මිසක මිනිහගේ පවුල ඒක ඉතින් කතාව කියන්නකෝ මම රියදුරු බලපත්‍රය ඇල්ලුවාම
මෑන්මට පවුන්ඩ් 10ක නෝට්ටුවක් දීපි. ඔව් ඉතින් මිනිහා කල්පනා කරන්න ඇති අවසානයේදී කොහොමද දෙන්න වෙන සල්ලි ඉල්ලනකන් ඉන්නේ මොකටද මුලදීම දෙනවා කියලා. හිතුවද මම පවුන්ඩ් 10 නෝට්ටුවකට යත වෙන නිලධාරියෙක් කියලා? හා ඒ කියන්නේ ඔබ සාමාන්‍යයෙන් පටන් ගන්නේ පවුන්ඩ් 10ෙන් නෙමේ පවුන්ඩ් 50ෙන් විතර නේද? ඉතින් කියමනකුත් තියනවා නේ. ඩොක්ක කෑවත් කමන්නේ රත්තර මුද්දක් දාපු අතකින් කියලා. හා දැන් ඉතින් මොකද උනේ? ඉතින් මිනිහගේ පර්ස් එක හරියටම තිබ්බේ පවුන්ඩ් 10ක නෝට්ටුවක් විතරයි. ඉතින් බලන්න මිස්ටර් හෝන්ස් අවංක නිලධාරියෙක් වන අපිත් අමාරුවෙන් එහෙම වුණාම ලයසන් ඉන්ෂුරන්ස් යකාට ගියද? කියක්කරි දෙන්නේ බෑ මොකක්කරි සාධාරණ තීන්දුවකට ඉන්නේ මිනිහගාව. දැන් ඉතින් මොකක්ද අන්තිමට උනේ? අන්තිමට ඒ යෝජය කියපි පින්කැටේට කොළ සල්ලි දානවා අඩුයිනි සර්. කාසිනේ වැඩිපුර දාන්නේ කියලා පවුන්ඩ් 10 මගේ අතට දීලා යන්නේ කියලා. ගන්නේ මේ පාරේන බයිසිකල් කාරෙකු තප්පකට තාප් එකත් වද්දගෙන යනකොටයි මම දැක්කේ ලොරිය පිටිපස්සේ ගාලා තිනු How is my driving කියලා. How is my driving කියලා. ඒ how is my driving කියන තැන දුරකථන අංකයක් එහෙම ලියලා තිබ්බේ නැද්ද මැක්මෙවන්? චිබ්බා චිබ්බා. ඒකට කතා කළා මේ ඩ්‍රයිවර්ගේ ගෑණි තමයි කතා කළේ. කතා කළා මට කියනවා අපේ මිනිහගේ ඩ්‍රයිවින් නෝම තමයි සර්. එර නේද? එහෙම කියලා ඒ සමයම කිව්වා. බලන්න මො. ඉන්ස්පෙක්ටර් කෙනෙක් කියන හරි අපූරු කතාවක් ඒක. අරහාදියාගේ බෝන්ඩායක්වත් නොතිබුණා නම් කතාව ඊට වෙනස්. මා මාර්ගයේ අපරීක්ෂාකාරී අන්දමින් රිය පැදවීම, අනතුරු සිදු කිරීම, රාජකාරියට බාධා කිරීම, අල්ලස් දීමට තැත් කිරීම යන චෝදනා යටතේ නඩු 70ක් පැටලලා ඉනතර වෙන්නේ. ඒකනේ. ඔව් ඒ අර්ථෙන් බැලූ කලනම් අර how is my driving කියනවා වගේ how is my duty කියලා පොඩි බෝඩ් කැලක් පිටේ එල්ලගත්තත් වරදක් නෑ නේද මිස්ටර් මැක්මෙවන්? මේ මචං මිස්ටර් දොරලොක් මං ආවේ විශේෂ වැඩකට මචං. ගානක් හම්බ වෙන වැඩක් නම් විතරක් වරෙන් මචං සෙට් වෙලා මේ රෝස් පාන් කැලක් එක බීරුන් පෙත්තක රස බලන්න. එහෙම නැත්තම් අඬ තියන ඔය ගුරුලීට්ටුව වතුර එකක් නවාගෙන බීහන්. ඕ යසෝ. දැන් මොකද්ද ඔබේ විශේෂ වැඩේ ඉන්ස්පෙක්ටර්? වේ. ඊ රාත්‍රියේ සමාගම් කඩේ ගබඩාව හොරු බිඳලා. මම හිතන්නේ ඕක පොලිස් ඊසියට නම් සාමාන්‍ය දෙයක් මිසක් විශේෂ දෙයක් වෙන්න විදියක් නැහැ. ගෑ මිස්ටර් හෝන්ස් මේක විශේෂ හොරකමක්. ඒකයි මං ඔබේ සහය පතන්නේ. හා මේ හොරු බිඳලා තියන්නේ දැන් මාසෙකට කලින් ඉඳලා අරින්නේ නැතුව වෙනම පැත්තක හුදකලාව තිබ්බ පුන්නක්කු ගබඩාවක්. You understand? පුන්නක්කු ගබඩාවක්. ආ මොකෝ බන්තර ලෝකා උඹ පුන්නක්කු කිව්වකම කේපවස් වගේ කලබල වුණේ. ඔබට තේරෙන්නේ නැද්ද මැට්සන් මෙතන විශේෂයක් තියෙනවා. පහුගිය මාසේ ලන්ඩන් නගරයේ කිසිම හේතුවක් මත ගවයින් නැති කිරීම නීතියෙන් තහනම් වුණා මතකද? ගවයින් නැති කරන්නේ නැත්තම් පුන්නක්කු ගබඩාව කැඩුවේ ඇයි? අන්න ඒක තමයි විශේෂත්වය. ඇයි ගවයින් නැති නගරයක පුන්නක්කු රැගෙන යන්නේ? ඔය පුන්නක්කු ගබඩාව සීල් තියලායි තිබුණේ. හොරු රෑ එළි වෙනකොට සියලුම පුන්නක්කු ගෝණි ටික අරන් ගිහින්නේ. ෂා මේක නම් ඉතාම සිත් ඇදගන්න සුළු පරීක්ෂණයක් වෙන බවට මට සහතිකයි ඩොක්ටර් මැට්සන්. ගවයොත් එක්ක ඉන්නකොට එහෙම තමයි මැට්සන්. ඩොක්ටර් මැට්සන්. එමජෝ. ඔබ අහගන්න මම කියන දේ. ඔව් මට හෙම්බිරිසාව ඉතින් කියනවාකෝ. ලන්ඩන් නගරයේ තුල එකම එක ගවයෙක්වත් ඇති කරන්නේත් නැත්නම් වෙනත් සතුනට පුන්නක්කු ආහාරයක් හැටියට දෙන්නේත් නැත්නම් පුන්නක්කු හොරු පුන්නක්කු තොගේ ලන්ඩන් නගරයෙන් පිටතට ගෙනිච්චෙත් නැත්නම් හොරාගේ අරමුණ මොකක් වෙන්නේ ඇතිද? හරි මං ඕකට නියම උත්තරේ දෙන්නම්. ඊට කලින් ඔබ පුන්නක්කු හොරු අල්ලගනි. එමජෝ. මං මේ වෙලාවට උන්ගේ කනට ගහලා ඕක අහගෙන කියන්න. මිනිහෝ. එමයා. මම හොයන්නේ හොරාගේ අරමුණ සාධකයක් කරගෙන මේ හොරකම අල්ලන්නයි. සමහර විට මිස්ටර් හෝන්ස් මේ පුන්නක්කු ගබඩාව බින්ගේ පුන්නක්කු බව නොදැන වෙන්න බැරිද? එහෙනම් පුන්නක්කු සියල්ල රැගෙන ගොස් තියෙන්නේ මොකද? ඒකනේ වැඩේ නේද? කොයි එකටත් අපි සමාගම් කඩේ ගබඩාව පරීක්ෂා කරමු. හෑ ඊට පස්සේ වැඩි අපිට තීරණයක් දෙන්න. ෂේ හරි අපූර්වට තනි මිනිහෙක් රෑ එළි වෙනකන් පුන්නක්කු ගෝණි එකින් එක අරන් ගිහිල්ලා තියෙනවා මැට්සන්. කොහොමද තනි මිනිහෙක් කියන්නේ?
මේ මගේ ප්‍රබල කාචයෙන් බලන්න පුළුවන් වුණා මේ සේරම පා සලකුණු එක මිනිහෙකුගේ මැට්සන්. නැකු ගබඩාව අනෙක් ගබඩා වලින් ඈතට වෙන්න හුදකලාව තියෙන නිසා බිත්ති හාරලා වැඩේ දෙන්න ලේසි වෙලා තියෙනවා නේද මචං? මේ මචං එක මිනිහද මචං ඇවිත් තියෙන්නේ? නැකු සේරම කරෙන්ද ඇදලා තියෙන්නේ මචං? ඔබ බස් එක වගේ හුම් ගන්නේ. මොකද්ද කිව්වේ? නෑ මොකුත් නෑ හුම් කිව්වා. ડોક્ટર મેડિસિન મે પુન્નકુ પરીક્ષણે අපි මෙතනින් නවත්තමු. අද හවසට ઇન્સ્પેક્ટરට එන්න කියලා පොඩි පාටියක් දාමු. ඒ මිස්ටර් හෝන්ස් මේ පාටියක් දෙන්න මේ සයිවර් හෝටලේ තෝරගත්තේ. ඈ ඒක කියන්න කලින් අපි හොඳ ඉන්දියානු සයිවර් වඩේ ටිකක් කාලයි මුන් නේද ඉන්ස්පෙක්ටර්? හවු මෑ ළමයා අපිට ගේන්න හෝටලේ තියෙන වඩේ වර්ග හැම එකක්ම. ඈ දොරලොක අද ගිහිදානියක් දෙන්න හදනවා වද්ද අපිට. ෂෝ වඩේ නම් හරි අපූර්වය. නවුත් වික්‍රම වඩේ රසයි නේද? මොළවද කියන්නේ හරිම ටේස්ටි. ඔබ දන්නවද ඉන්ස්පෙක්ටර් අපි මේ ඉන්න හෝටලේට පිටුපස කෙලින්ම අනික් ඉඩමේ පිහිටලා තියෙන්නේ අර පුන්නක්කු හොරකම සිද්ධ වෙච්ච ගබඩාව කියන්න. මොළව? පිටිපස්ස තියෙන්නේ ගබඩාව? දැන් ඒ ගබඩාවේ තිබ්බ පුන්නක්කු ටික තියෙන්නේ මේ හෝටල් ගබඩාවේ බවට කිසිව සැකයක් නැහැ. ඈ බලන්න මේ පුන්නක්කු මුසුකර තනු උළුඳු අඩේ වල රස. මෙච්චර කල් මේ ගුජරාටි කාරියෝ ලන්ඩන් සුද්ධ වෙච්ච අපට කවර තියෙන පොල් පුන්නක්කුද? අනකල වෙනුවට හරක් මස් කන උඹ වගේ අරුම පුදුම වෙජිටේරියන් කෙනෙකුට පුන්නක්කුත් නරකම නෑ නේද මැක්ස්?